මේ දවස්වල නිහඬ චරිතයක් විදිහට ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කුඩු සඳහන් කරන්න පුළුවන්. ඒ නිහඬතාවයෙන් පස්සේ නැවතුමක් වුණු සමිතා මේ දවස්වල තියපු සටහනක් ගොඩක් දෙනාගේ ආදරය දිනා ගන්න සමත් වුණා. ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් අද වීඩියෝ එකෙන් අරගෙන ආවා. අපි කවුරුත් දන්න පීමහන්සමල ජනප්‍රිය චරිතයක් නෙවෙයිනේ. හැබැයි ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධිය කියන දේ හොඳ නරක ඕනම දෙයක් කරලා ලබා ගන්න පුළුවන් වුණත් ජනතාවගේ ප්‍රියතාවය නැත්තම් ජනප්‍රියතාවය ලබා ගන්න එක ගොඩක් අමාරුයිනේ. සංචරණ සීමාස පියමි ප්‍රසිද්ධ වුණත් ඒ ප්‍රසිද්ධ වීම පිළිකුල් සහගත එකක් කියලා මේ වෙනකොට හැම කෙනාටම පීමේ ඔප්පු කළ ඉවරයි. සංචරණ සීමාස පාටි දාපු මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු පීමහන්සමලට දැනෙන Facebook කරහා ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කුඩුව කිව්ව මෙහෙම දෙයක්. මෙන්නේ සටහන. සංචරණ සීමාසයේ අසරණ මිනිස්සු තමයි ගොඩක් දුක් විඳින්නේ. ඒක සල්ලි තියෙන ඇති හැකියට ගාණක් නැහැ. පහුගිය දවස්වලුණු පීමේ සම්බන්ධ සිදුවීම අපි තරයේ හෙළඳකිනවා. ඒ වගේම මිනිස්සු ගොඩක් ආදරය කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන චමුදිතට බැනපු විදියත් අපිට කොහෙත්ම අනුමත කරන්න බෑ. පියුම කියන්නේ මගේ හතුරෙක් නෙවෙයි. ඒ වගේම අපි අතර ලොකු මිතුරුකමකුත් නැහැ. මේ වෙනකොට පහුගිය දවස්වලුණු සිදුවීමත් එක්ක හිරු මාධ්‍යවේදී චමුදිතට විවිධ පාර්ශ්වව තර්ජන එල්ල කළ තිබුණා කියලා අපිත් දැනුවත් වුණා. චමුදිත කියන්නේ අපි එක්ක එදා ඉදන් එකට වැඩ කරපු කෙනෙක්. ඒත් ඒ චරිතය හරිය අවංකයි. මට ඕන නැහැ කෙනෙක් සුද්ධ කරන්න. මට ආදරය කරන අයත් මගේ විවාහය නිසා මට බයිනවා. ඒක මම නොදන්නවා නෙවෙයි. මේ වෙලාවේ රටේ මේ වෙන දේවල් ගැන කලකිරීමෙන් තමයි ජනතාව ඉන්නේ. අපි මේ වෙලාවේ බුද්ධිමත් වෙලා අපේ රට වසංගතයෙන් ජයග්‍රහණය කරමු. නියතමානී විදිහට සමාජයේ ප්‍රසිද්ධ මාතෘකාවක් කරා තමන්ගේ අදහස් ඉදිරිපත් කරපු ප්‍රේක්ෂකයෝ ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ආදරය කරන සමිතා මුදුන්කුඩුව මහත්මිය ගැන ඔබට මොකද හිතෙන්නේ? වීඩියෝ එක ලයික් එකක් දාන්න යන ගමන් ඔබගේ වටිනා අදහසත් පාලින් කමෙන්ට් කරගෙන යන්න. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න අපගේ දුක් ගන්න අරලිය YouTube channel එක subscribe කරන්න. බෙල් ලකුණ ඉබුවත් එහෙම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන ගන්නත් පුළුවන්.